ගිය සිකුරාදා ඔස්ට්‍රේලියා කණ්ඩායමට ස්තුතිය බුදු කරන්න ලංකාවේ ප්‍රේක්ෂකයෝ කහපාට දෙකට ක්‍රීඩා ගේනවා. එතකොට සමහරක් අය මේක නොමුද කිව්වා වගේම සමහරක් අය ඒක ගැන විවේචන කරනවා. ඔබට මොකද ඒ ගැන කියන්නේ? අපි ඉස්සෙල්ලා මෙම් බලමුද? දැන් අපේ රටේ සාමකාමී අරගලයක් තිබ්බනේ. හැමෝම පාරට බැල ඉස්සෙල්ලාම ඉදිබන්දන් තියාගෙන මොම සාමකාමීව බෝඩ් අල්ලගෙන විරෝධය සාම පර කරානේ. ඒකෙදි මොකද උනේ? අපි ලෝකෙට ගියා මොම සාමකාමී ජාතියක් කරගෙන. ලෝකෙ පිළිගත්ත රස්න වැඩක් විතර වෙනවා කියලා. ඉතින් ඒ වගේ දේවල් තමයි වතුනත් උනේ. කහපාට ඇඳගෙන මිනිස්සු ගියේ ගඩ් කණ්ඩායමට ස්තුතිය පළ කරන්න. ඒගොල්ලෝ අපේ ලංකාවේ රටට ආවා. මේ වගේ ව්‍යසනයක් වෙලා තියෙන වෙලාවක අනිත් කවුරුත් එන්න දෙලාගේ ඒගොල්ලෝ මේකට ආවා. ඇවිල්ලා ඒගොල්ලෝ ලෝකෙට කිව්වා අපිට උදව් කරන්න. අපේ මේ රටේ රස්න රටක් මෙහෙ මේ මේ කිසි ප්‍රශ්නයක් නැහැ. පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා නමුත් ඇවිල්ලා ටුවරිස්ට්ලාට ඇවිල්ලා ඉන්න පුළුවන් රටක් කියලා කියන එකලු කිව්වේ. ඉතින් ඒකට කෘතගුණ බල කරන තමයි මිනිස්සු විසින් හදාගත්ත දෙයක් තමයි ඔය කහපාට දගෙන ගියපු එක. නමුත් අවාසනාවකට මේ මේකෙදි මොකද වුනේ අර බංකොලොත් ෆේස්බුක් ටික ගුයි බංකොලොත් වෙච්ච යූටියුබර් සකාරයෝ ටික ගුයි බංකොලොත් වෙච්ච දේශපාලඥයෝ ටික ගුයි මේක දේශපාලනීකරණය කරන්න කියලා. ඒක ඒගොල්ලු කරපු දෙයක් ඒක. නමුත් ඇත්ත වශයෙන්ම උනේ මිනිස්සු කරේ. ඒකම තමයි අරගලට දෙන. අපේ ජීවිතයේ වෙච්ච දේවල් වලින් හොඳම එකක් තමයි අරගලය කියන්නේ. ගොඩක් දේවල් වෙනස් වුණා. රට වෙනස් වුණා. මිනිස්සු කිතුම් බෙතුම් වෙනස් වුණා. නායකයෝ වෙනස් වුණා. ආණ්ඩුව වෙනස් වුණා. right? ඒ හැමදේම වෙනස් වුණානේ. නමුත් අන්තිමට මොකද උනේ? කොහොම හරි එකට දේශපාලනේ ගාව ගන්න හදනවානේ. දැන් මේක ගැත්තම වෙලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් මේ වෙච්ච දේ හොඳයි. දැන් මේ ඔස්ට්‍රේලියාවට කරපු දේ හරහා ලෝකයේ ලංකාවගේ ලොකු පිළිගැනීමක් ඇති වෙනවා. ලංකාවට එන්න හිටපු නැති ටුවරිස්ට් අපි හරහා යන්න මේ ට්‍රාන්සිට් එකට හරි යන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඔහොම දෙයක් තමයි උනේ පාකිස්තානයේ. පාකිස්තාන ලාහෝර් වලට ගහපු වෙලාවේ ලංකාවේ ටීම් එක ගෙදරනේ ගිහින්. ඒතකොට ඒකට නොදමඩ සරක නේ ලංකාවේ කොඩිය අල්ලන් හිටියා. කවුරුත් කෑගෙන වෙරේනේ. ඊට දැන් කියනවා පාකිස්තානය આવුවොත් කොළඹ යනවාද? ඔව් මම නම් කියන කොළඹ යන්න. ඇඳගෙන ගියොත් අඩුතරමින් ලෝකෙට පේනවා මේ මිනිස්සු රයිට් එන කට්ටියට මේගොල්ලෝ මේ අඩුතරමින් ආචාරශීලීව මේගොල්ලෝ මේ රෙස්පෙක්ට් කරන ලෑස්ති ජාතියක් කියන එක. ඒක ලෝකෙට දැන් ගිහිල්ලා තියෙනවා. කවුරු මොනාකවත් මුළු ලෝකෙම දැන් පිළි අරන් ඉවරයි. අපි හොඳ මේ වැදගත් අපිට ගතුගුණ තියෙන ජාතියක්. ඒ වගේම ඔස්ට්‍රේලියන් ටීම් එක හොඳම නැති ලෝකෙ තියෙන රකු නරක ටීම් එකක් හැට ලේබල් ලා හිටියේ. මේ මිනිස්සු ආයෙන් මේ මිනිස්සුන්ගේ නමත් දැන් සුද්ධ වෙලා තියෙනවා. ඉතින් ගොඩක් දේවල් හොඳලා තියෙනවා. ඒතකොට කායි කියනවා ඉන්දියාවෙන් ඉන්දියාව වෙනවා. ඉතින් ඉන්දියාවට නිල් පාට දාගෙනදී ඔය යන අනිද්දට ඇඳගෙන යන්න ගොත් අපිට මල්ටි කලර් ඇඳුමක් තමයි ඇඳන් ඉන්න වෙන්නේ. එහෙම නෙමෙයි හිතන්න ඕනේ. මේකේ බලන්න ඕන මේ තියෙන ධනාත්මක දේ. මොකද මේ වෙලාවේ මිනිස්සු පීඩනයක ඉන්නේ. පීඩනයේ ඉන්න වෙලාවට අනිවාර්යෙන් ක්‍රීඩාවක් හෝ මොන හරි එන්ටර්ටේන්මන්ට් අවශ්‍යයි. ඉතින් ඒක කරන්න තමයි ක්‍රිකට් ටීම් එක. දැන් පොලිමෙ ඉන්න මිනිස්සු බැච් එක බලුවානේ. ඒතකොට ඒ වෙලාවේ තිබ්බ පොඩි අසහනයක් කර නැති වෙලා යනවා මේ මැච් එක බලන්නේ. දැන් එතකොට මැච් එක බැලුම් බලන එකෙන් තියෙන පීඩන යම් කිසි දිනකට අඩු වෙලා මේ රටේ තියෙන ප්‍රශ්න යම් කිසි දිනකට අමතක වෙලා ඒ මිනිස්සුන්ගේ ජන ජීවිතේට ආපොඩක් ගිහිල්ලා පොඩි පොසිටිවිටි එකක් ඇවිත් තියෙනවා. ඒ පොසිටිවිටි එකත් එක්ක තමයි මිනිස්සු මේ පැත්ත වැඩේට සන්තෝෂෙන් ඒගොල්ලෝ සංවිධානය වෙලා ස්වේච්ඡායි මිනිස්සු සංවිධානය වෙලා කාපර දෙකන කියලා කරේ. ඉතින් ඒකෙන් වුණේ හොඳ දෙයක්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ප්‍රශ්නේ තියෙන්නේ ඒකෙන් අර පැත්තකින් දැන් පොරදියේ මාළු බාන්න හදන එක තමයි ප්‍රශ්නේ. නැත්තම් කිසි ප්‍රශ්නයක් නැහැ මේක. ඒක හොඳ දෙයක් වුණේ. බොහොම හොඳයි ඒක වෙච්චදී.